ගියවුරුද්ද ජූලි 8 මතකද? ගියවුරුද්ද ජූලි 8 ලංකාවේ හැමෝම ජනතා අරගලයකට සහභාගී වෙන්න හෙට එහෙම නැත්නම් ජූලි 9 කොළඹ යන්න ලෑස්ති වෙන වෙලාව. ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් සංදි ස්ථානයක් මීට වසරකට පෙර සංක්‍රමණය කරා. ඒ කියන්නේ ජනතා බලයෙන් විදායක ජනාධිපතිවරයෙක් ඉදර ඇව්වා. ඒක එසේ මිසේ කාර්යයක් නෙමෙයි. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් විදියටත් පෞද්ගලිකව තරුණයන් විදියටත් අප දැඩි කැපකිරීම කරා. ඉතින් මේ මොහොතේ අපි මතක් කරන්න ඕනේ ඒ අර්බුදයේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා පාලකයන්ට එරෙහිව නැගී සිට තමන්ගේ ජීවිත අහිමි වෙච්ච තමන්ට යම්කිසි අතුරු ආබාධ වලට ලක්වෙච්ච සහෝදර සහෝදරයන් අපි මේ වෙලාවේ මතක් කරගන්න. එදා අපි පෙන්නවා ජනතා බලය මොකද්ද කියලා. අවස්ථාවකට ඉන්පස්සේ බලයට පත්වෙච්ච පාලකයොත් තාම ඒ ජනතා බලයේ වැදගත්කම නැත්නම් එහි ශක්තිය මැනගෙන නැති බව අපිට පේන්න තියෙනවා. ඉතින් අද මගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම පුංචි කතාවක් කියන්න. මේ මට කොට්ටාස සභාවක කියපු වෙලේ එහේ සභාපතිවරයෙක් කියපු කතාව. කැලේ හිටියලු බූරුවෙකුයි කොටියෙකුයි. මේ දෙන්න දවසක් හම්බුණාම බූරුවා කොටියට කියනවලු තනකොළ ටිකක් පෙන්නලා මේ තනකොළ නිල් පාටයි. කොටියා කියනවලු පිස්සුද තනකොළ කොළ පාටයි පේන්නේ නැද්ද? බූරුවා කියනවලු නෑ පේන්නේ නැද්ද තමුසෙට මේක නිල් පාටයි. දැන් දෙන්න දෙන්නට සාකච්ඡාව නැත්තම් සංවාද. දැන් මේක විසඳගන්න බෑ. විසඳගන්න බැරි වුණාම දෙන්න යනවා කැලේ රජ්ජුරුව ගාව සිංහා ගාව. සිංහා ගාවට ගිහිලා කොටියා කියනවා බලන්න රජතුමනි මේ බූරුවා කියනවා මේ තනකොළ නිල් පාටයි. ඔබතුමා මේක විසඳලා දෙන්න. පේනවනේ මේක කොළ පාටයි. ඊට පස්සේ සිංහයා කියනවලු ඇත්තනේ මේක නිල් පාටයි. දැන් සිංහයා කියනවලු මේක නිල් පාටයි. දැන් කොටියට හරි හිතන අමාරු වැඩේට. ඊට පස්සේ සිංහයා කිව්වලු මම මෙතන දඬුවම් පමුණන්නේ කොටියට. කොටියට දඬුවමක් පමුණවන සිංහයා වැරද්ද කරාට ආයෙමින් මතුවට බූරුවත් එක්ක සාකච්ඡාවට යන එක තහනම් උඹට. බූරුව සතුටෙන් විතර යනවා. තනකොළ ටික නිල් පාටයි කිය. ඊට පස්සේ කොටියා සිංහයාගෙන් අහනවා ඔබතුමා දන්නවනේ මේක කොළ පාටයි කියලා ඇයි මෙහෙම කරේ? උඹට දඬුවම දුන්නේ බූරුවත් එක්ක කතාවට යනකොට. ඒ නිසා අපිත් දැන් තේරුම් ගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ දශක ගාණක් අපිට කියලා දෙන්න හදපු පාඩම අපි ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා. රට බංකොලොත් කරලා තියෙනවා. ඒකෙන් ගොඩ ගන්න අවශ්‍ය කරන විද්වතුන් ප්‍රාමාණික දැනුම තියෙන පිරිස සංගරත්නය එතකොට ජාතික නායකයන් එකතු කරගෙන අපි මහා විශාල බලවේගයක් හදලා තියෙනවා. රට හදන්න විකල්ප ක්‍රියාමාර්ගයක් රටට කියලා තියෙනවා. මේ දේවල් ඇස්පනා අපිට තියෙනකොට ඒ කරුණු කාරණක එකින් එක පැහැදිලි කරනකොට තව දුරටත් ඔබේ මිතුරෙක් හිතනවා නම් තවත් ප්‍රශ්න තියෙනවා නම් අපිට කියන්න තියෙන්නේ අර කොටියගේ බූරුවගේ කතාව මතක් කරගෙන අපි මේ දේ තේරුම් ගන්න පුළුවන් ජනතාව හොයාගෙන යන්න වෙනවා. ඒ නිසා මේ කතාව අහගන්න මම මේ උදාහරණය මුලින් කිව්වේ. ඉතින් අපි අද පත් වෙලා තියෙන අර්බුදයට ඒ කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය දිගින් දිගටම උසස් සීමාවට නැතුව දිගින් දිගටම කඩා වැටීමට පත් වෙලා රටේ ස්වෛරීත්වය නැති වෙලා ආර්ථික අර්බුදයකට පත් වෙන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ රටේ තිබ්බ දූෂිත දේශපාලන සංස්කෘතිය. ඔබ දකිනවා ඒ දේශපාලන සංස්කෘතියට වඩා ආත්පත්තිම වෙනස් දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේග ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මොන ආර්ථික ක්‍රියාමාර්ගය ගත්තත් දේශපාලන සංස්කෘතිය වෙනසක් කරගන්න නැතුව මේ රට අඟලක්වත් මෙතනින් එහාට ගෙනියන්න හම්බෙන්නේ. එතකොට පහුගිය දශක 3ක් තිස්සේ නැත්නම් 4ක් තිස්සේ අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති මේ අද අපි ඉන්න අර්බුදයට බලපාන. එතකොට මේකට වග කියන්න ඕනේ කවුද? වග කියන්න ඕනේ පාලකයෝ නෙමෙයි. වග කියන්න ඕනේ අපි. පාලකයෝ පත් කරන්නේ අපි. එහෙනම් මේකේ විසඳුම කාගාවත්ද? විසඳුම තියෙන්නේ අපිගා. ඒ නිසා ඒක හොඳින් අවබෝධ කරගත්තොත්
අපිට තේරුම් ගන්න පුළුවන් මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන් 84ක් අපිව ලෝකෙට ණය කරලා ලෝකෙට බිලියන් 42යි ලංකාව ඇතුලේ තව බිලියන 41ක් අපි ණය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන. අන්න එතන තමයි අර්බුදේ පැන නැගි. එහෙම නැත්තම් දිගින් දිගටම මේ අර්බුදේ අපේ ව්‍යුහාත්මක ප්‍රශ්න විදියට ආර්ථිකයේ තිබ්බ දේවල්. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ අර්බුදයට වග කිය යුතු පාලකයෝ. අර්බුදයට වග කියන්න ඕන තීරණ ගත්ත පාලකයෝ. වංචා දූෂණ නිසා අපේ රටේ ධනය මංකොල්ල කාපු පාලකයෝ මේකේ වගකීම බාර ගන්න නැතුව මේ ණය ගෙවීමට බැ නොහැකි වීමේ සියලුම බර වැඩ කරන ජනතාව මත පටවීමට ආරම්භ කළා තියෙනවා. කවුද වැඩ කරන ජනතාව? වැඩ කරන ජනතාව කියන්නේ එක්කෝ දවස් කුලියට එහෙම නැත්නම් මාස වැටුපට අපේ රටේ වැඩ කරන ජනතාව. මුලින්ම ආණ්ඩුව අර්බුදයත් එක්ක වැට් බද්ද වැඩි කරා. ඕගොල්ලෝ බඩු බාණ්ඩ ගන්නකොට 104ක් බදු 108ක් බදු ගෙවුවා නම් දැන් 112ක් ගෙවුවා. වෘත්ති කියෝ හිටියා නම් ඉහළ ආදායමක් ගන්න. ඒගොල්ලොන්ට ආදායම් මත බද්ද අත්නෝමතික විදියට වැඩි කරලා අද අපේ වෘත්ති කියෝන් රට දාලා යන තත්ත්වයට පත් කළා. එතකොට ගිය සතිය වෙනකොට අපේ වැඩ කරන ජනතාව ලක්ෂ 25ක් පමණ වැඩ කරන ජනතාවගේ ඉතුරු නැත්තම් එයාගොල්ලෝ අවුරුදු ගාණක් ඉතුරු කරගත්ත ඉතුරුම් සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාමික අරමුදල් වලට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ ප්‍රමාණය ආණ්ඩු අඩු කරා. ඒ කියන්නේ මේ බර සම්පූර්ණයෙන්ම නැවතත් පියව ගන්න හදන්නේ මේ රටේ වැඩ කරන ජනතාව. මේක අයුක්ති සහගතයි. මේක පටන් ගන්න ඕනේ උඩ ඉඳලා පහළ. වග කිය යුත්තයි බදු නොගේ කට්ටිය වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච කට්ටිය ඉහළ ආදායම් ලබන කට්ටිය නැත්නම් අර ගජමිතුරු වලල්ල වගකීමෙන් බැඳිලා පාලකයාත් ඒකට තමන්ගේ චර්යාවන් නැත්නම් තමන්ගේ වියදම් අඩු කරගෙන එහෙම සද්දාවෙන් ආවනම් තමයි ජනතාවට බඩ පැටවීම සාධාරණ වෙන්නේ. නමුත් මේ පාලකයෝ ඒක අනිත් පැත්තට කරන්නේ. අපි දන්නවා ලෝකේ දියුණු වෙච්ච ආර්ථික දියුණුනේ තමන්ගේ රටේ නිෂ්පාදනය වැඩි කරලා අපනාන වැඩි කරගෙන. ඒකට මේ පළාතේ කුරුඳු සහ තේ කියන අපනාන භෝග තියෙනවා. ඒ භෝග දෙක විතරක් නෙමෙයි ලංකාවේ කෘෂි අපනාන භෝග ගොඩක් තියෙනවා. ඇඟලුම් කර්මාන්තය අපිට විභවයක් තියෙනවා. IT කර්මාන්තයේ විභවයක් තියෙනවා. වරාය ආශ්‍රිත විභවයක් තියෙනවා. ඛනිජ ද්‍රව්‍ය ලෝකෙට යවන්න පුළුවන්. නමුත් සංචාර කර්මාන්තේ මීට වැඩිය දියුණු කරගන්නත් පුළුවන්. නමුත් මේ කර්මාන්ත වෙනුවට වෙනුවෙන් කිසිම වැඩපිළිවෙලක් මේ දූෂිත පාලකයන්ට අර බිලියන ගානක ණය ආරම්භන කරගන්න බැරි වුණා. අන්න ඒ අර්බුදේ තමයි අපි දැන් ඉර වෙලා ඉන්නේ. අපේ රටට අවශ්‍ය කරන ආනයන ටික ගෙන්න ගන්න අවශ්‍ය කර. අපේ රටේ බෙහෙත් ටික, අපේ රටේ තෙල් ටික, අපේ කර්මාන්ත වලට අවශ්‍ය කරන යෙදුම් ටික ගෙන්න ගන්න ධනය උත්පාදනය කරගන්න බැරි වුණා. මෙන්න මේ ආර්ථික අර්බුදය ලෝකේ අපේ රට විතරක් නෙමෙයි මේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර සියලුම රටවල් අත්විඳලා තියෙනවා. ඒකට මේ අපට තව දුරටත් යෝජනා කරන්නේ ශ්‍රමය සහ සම්පත් විකුණන ආර්ථික බවට පත් වෙන්න. නිෂ්පාදනය උඹලා කරන්න එපා කියලා. ඒකට මේකේ ධනය උත්පාදනය කරන්න නම් ජාතික ජන බලවේග ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක් මේ රටට ඉදිරිපත් කරලා තියෙනවා. අපිට අනිවාර්යෙන් අර කියපු කර්මාන්ත දියුණු කරන්නත් සමහර ආනයන කර්මාන්තවල ඒ ආනයන වලට විකල්ප නිර්මාණය කරන්නත් ජාතික නිෂ්පාදන සැලැස්මක් අවශ්‍යයි. මේ ජාතික නිෂ්පාදන සැලැස්මක අවශ්‍යතාවය ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම මේ වෙලාවේ පිළිගන්න දෙයක්. මොකද ඉන්දියාව, වියට්නාමය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව, චීනය වැනි රටවල් දිගු කාලීන ආර්ථික සැලැස්මක් හදලා ඒවට තම රට තමන්ගේ රටවල සම්පත් උපයෝජනය කරගන්න. ඒ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපිට ශක්තිමත් මානව සම්පතක් අවශ්‍යයි. එහෙනම් අපි අනිවාර්යෙන් අපේ අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් කරගන්න. අධ්‍යාපන ක්‍රමයට ඇතුල් වෙන්නේ ලක්ෂ 3යි නම්, ඒකෙන් පිට වෙන්නේ ලක්ෂ 3යි නම් ආණ්ඩුවට බරපතල වගකීමක් තියෙනවා ඒ සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න. දේශීය හෝ විදේශීය වශයෙන් ඒ අවශ්‍ය ශ්‍රමයට අවශ්‍ය කරන දැනුම සහ කුසලතා අධ්‍යාපන ක්‍රමය ඇතුළෙන් ලබා දෙන්න. පහුගිය දශක 4 ඇතුළත අපේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ කරා.
අපේ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කරා. ඒ කියන්නේ මානව සම්පතේ වැඩපිළිවෙලක් නැතුව මේ රට මෙතනින් එහාට අඟලක්වත් ගොට්ට ගන්න වෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා ඉතාමත් ශක්තිමත් විදේශ තානාපති සේවයක්. ඒ විදේශ තානාපති සේවය හරහා තමයි අපිට පුළුවන් විදේශ රටවල වෙළඳපොළ අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට ගෙනත් දෙන්න. ඕගොල්ලෝ හදන කුරුඳු ටික, ඕගොල්ලෝ හදන තේ ටික ඉහළ අගයන් සහිතව විවිධ වෙළඳපොළවල් වලට අරන් යන්න වගකීම තියෙන්නේ අපේ ශක්තිමත් විදේශ තානාපති සේවයක් නැත්නම් වෙළඳ සේවයක් නිර්මාණය කරගත්. මේ මොකුත් කරාට වැඩක් නැහැ. ඔබ දන්නවා අපේ අර හිස් කාලයකට වතුර පිරෙව්වට වැඩක් නැහැ වගේ දේශපාලන අධිකාරිය රාජ්‍ය පරිපාලනයේ දූෂිතයි නම් වංචාසහගතයි නම් මේ කිසිම සැලැස්මක් කරගන්න වෙන්නේ. ඒ නිසා හතරවෙනි කාරණේ විදියට ජාතික ජන බලවේග විතරයි පුළුවන් මේ වෙලාවේ මේ අදූෂිත දේශපාලන නැත්තම් විනිවිද භාවයකින් යුතු දේශපාලන තන්ත්‍රයක් බිහි කරගන්න. ඉතින් ජාතික ජන බලවේගෙත් ඔබ එකතු වෙලා ඉන්නේ මෙන්න මේ බලාපොරොත්තු සහිතව කියන එක අපි විශ්වාස කරමු. ඒ වගේම මේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්න, මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දේශ විදේශ ජනතාව ජාතික ජන බලවේගයත් එක්ක මේ වෙනකොට පෙළ ගැහිලා ඉන්නවා. ඒකට අවශ්‍ය කරන නායකත්වය දෙන්න තමයි අද කරන් දෙණියේ අපි ඔබගේ නායකත්ව මණ්ඩලයක් හඳුන්වලා දුන්නේ. ඒත් මේ වගේම මේ වේගයෙන්ම දියුණු වෙච්ච රටවල්වල ප්‍රධාන සාධක දෙකක් තිබ්බා. එකක් තමයි බලශක්තිය. ඒ රටවල්වල බලශක්තිය අඩුම පිරිවැයකින් ලබා දුන්නම ඒ රටවල්වල කර්මාන්තවල නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා ලෝකයට මිල ගණන් අඩු වුණා. අන්න ඒකෙන් තමයි විදේශ ආයෝජන වේගෙන් දියුණු වන ඉන්දියාවට, වියට්නාමයට, මලයසියාවට යන්නේ. ඒ රටවල බලශක්තිය යුරෝපාන් රටවල වැඩි බලශක්තියට වඩා අඩුයි. හේතුව රාජ්‍ය මැදිහත් වීම. පෞද්ගලික අංශයේ විසින් පමණක් බලශක්තිය ලබා දුන්නාම ඔවුන්ගේ ලාභ ප්‍රමාණයත් එකතු වෙලා ඒක අපි නිෂ්පාදනය කරන හැම භාණ්ඩයකම අගයක් බවට එකතු වෙනවා. භාණ්ඩ ආනයනය කරපු වෙලාව ඉඳලා එතනින් කර්මාන්තයට ප්‍රවාහණය, කර්මාන්තයේ දුවන බලශක්තිය, එතනින් හදලා ආපහු නැවට යවන සියලු බලශක්ති අගයන් එකතු වෙන්නේ නිෂ්පාදන කර්මාන්තයට නැත්තම් සේවා කර්මාන්තයට. ඒ නිසා වේගයෙන් දියුණු වෙච්ච රටවල ප්‍රධාන කාර්යයක් තමයි රාජ්‍ය මැදිහත් වීමක් යටතේ අවම පිරිවැයකින් බලශක්ති ලබා දෙන. නමුත් මේ පාලකයා මේ මාස 6 ඇතුළත පිඹුරු පත්සක් හස් කරමින් ඉන්නවා. අපේ රටේ බලශක්තිය පෞද්ගලික ලාභේ උපරිම කරන සමාගම් වලට ලබා දෙන. එතනින් එහාට අපේ කර්මාන්ත ශාලා බිඳ වැටේ. ඔයගලන්ට දැන්ටත් ඒක පේනවා. අපේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙයි. විදේශ ආයෝජන අපිට ගෙන්න ගන්න කොහොමදත් අමාරුයි. ඊළඟට තිබ්බ දෙයක් තමයි සංවර්ධන බැංකු. රටක් සංවර්ධනය කරන්න නම් අනිවාර්යෙන් අඩු පොලියට නැත්නම් අඩු පිරිවැයක් යටතේ ප්‍රාග්ධනය සැපිය යුතුයි. අඩු පිරිවැයක් යටතේ ප්‍රාග්ධනය සැපයන්න පුළුවන් සංවර්ධන බැංකු වලට විතරයි. ලෝකෙ වේගයෙන් දියුණු වෙච්ච හැම රටක්ම සංවර්ධන බැංකු පාවිච්චි කරලා තමයි ඒගොල්ලන්ගේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැඩි කරගත්තේ. මේ පළාතේ තියෙන තේ කර්මාන්ත කරුවට තමන්ගේ කර්මාන්තය දියුණු කරගන්න අවශ්‍ය නම් කුඩා දේවතු හිමියන්ට තාක්ෂණයේ දේවත්වයට ගේන්න ඕන නම් කුරුඳු හිමියන් කුරුඳු වගා කරනාට තාක්ෂණයේ කුරුඳු කර්මාන්තයට ගේන්න ඕන නම් වාණිජ බැංකු වලින් පොලියට ඉහළ පොලියට ණය අරගෙන කරන්න බෑ. ඒ සඳහා සංවර්ධන බැංකු පද්ධතියක් අවශ්‍යයි. මෙන්න මේ විශේෂ කාරණා දෙක තමයි වේගෙන් සංවර්ධන වෙන රටවල් වල ඒගොල්ලොන්ගේ උපාය මාර්ගික සැලැස්ම තියෙන්නේ. ඉතින් දැන් අපිට කියනවා IMF ආවලු, ණය හම්බුණාලු, තෙල් ටික තියනවලු, ආර්ථිකය නැවත යථාතත්වයට පත් වුණාලු. ආර්ථිකය මේගොල්ලන්ට කිසි දෙයක නැවතත් යථාතත්වයට පත් කරන්න බෑ මේ යන විදියට. මොකද මේ අතලතුර කිසිම නිෂ්පාදන කර්මාන්තයක්, බිඳ වැටිච්ච කර්මාන්තයක්, රැකියාවක් උත්පාදනය වෙලා නැහැ. මේ තියෙන තව ණය ටිකක් අරගෙන අපිට තෙල් ටික ගෙනත් දීලා නැවතත් බලයට පත් වීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් දියත් කිරීම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ගිය සතිය ඇතුළත අපේ රටේ කතා වුණේ ණය ප්‍රතිවගතකරණය පිළිබඳ. නමුත් මම එක දෙයක් අද ඔබට කියලා යන්නම් අවසානයේ. ලෝකේ මේ වගේ අර්බුදවලට ලක් වෙච්ච රටවල් ණය ප්‍රතිවගතකරණය කරලා තියෙන එකපාරක් නෙවෙයි. එහෙම කරපු රටවල් වලින් භාගයක් එකපාරක් කරලා ඉදිරියට ගිහින් තියෙනවා. ඒ රටවල් වල තියෙන ප්‍රධාන සාධකේ තමයි ඒගොල්ලෝ ප්‍රතිවගතකරණයෙන් පස්සේ යහපත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරගත්තා. එහෙම දේශපාලන සංස්කෘතියක් සාපිත කරගන්න බැරි වෙච්ච රටවල් පළවෙනි පාර විතරක් නෙමෙයි දෙවෙනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාර තමන්ගේ රටේ ණය ප්‍රතිවගත කරගන්න උනා. ඉතින් මේ අවසානයේ මට කියන්න තියෙන්නේ අවුරුදු ගාණක බර, අවුරුදු ගාණක දූෂණයේ වංචාවේ බර මේ වෙනකොට පාලකයා නැවතත්
අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් අය කරගැනීමෙන් පැරණි ආර්ථික ක්‍රමයම විශ්වාස කරමින් ඉදිරියට යන්න හදන ගමනක් ආපස්සට හරවන්න ශක්තිය සහ ධෛර්යය තියෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි. එතකොට ඒ අවශ්‍ය කරන සංවිධාන ශක්තිය අවශ්‍ය කරන ප්‍රතිපත්ති අවශ්‍ය කරන දැනුම අපි මේ වෙලාව එකතු කරගෙන දේශ විදේශ වශයෙන් ජනතාව ඒකරාශී කරමින් ඉන්නේ. ඉතින් අම්මයි තාත්තේ ඕගොල්ලොන්ට මේ ලැබුණු ජීවිතේ ඒ ලැබුණු ජීවිතයේ තිබ්බ තත්ත්වයට වඩා පහළටපත් කරා මේ අපාලකයා ඔබේ දරුවන්ට යහපත් අනාගතයක් ලබා ගැනීම නම් අනිවාර්යෙන් අවංක චේතනාවක් තියෙන හැකියාවක් තියෙන කුසලතාවයක් සහ උවමනාවක් තියෙන දේශපාලන බලවේගයක් ජනතා දේශපාලන බලවේගයක් අපිට පත් කරගන්න සිද්ධ වෙනවා.